හරි ඔන්න ඔබට අපි මතක් කරා වගේ පොරොන්දු වුණා වගේ මුල්ම කාල සීමාව අපි වෙන් කරන්නේ බෞද්ධ චිකිත්සක ක්‍රමෝසය අපේ නිරෝගී සුවය කැඳන විවිධ දේවල් සම්බන්ධයෙන්. ඉතින් මේ කතාබහ හරි වටිනවා. එහෙම කියන්නේ හේතුව මොකද දන්නවද? දැන් මොනවා හරි ශරීර අභ්‍යන්තරයට ගන්න බෙහෙත් නැතුව සැත්කමුත් නැතුව බොහෝම මේ අපේ ශරීරයටම ආවේනික දේවල් ඔස්සේ විශේෂයෙන්ම ඇවතුම් පැවතුම් වලට උචිත විදිහේ ව්‍යායාම ඔස්සේ නිරෝගී සුවය කැඳව ගන්න පුළුවන් නම් ඒක හරි වටිනවා. ඒ නිසා තමයි මේ වටිනාකම ගැන ඔබත් එක්ක කරුණු බෙදා ගන්න අපි හිතුවේ. ඉතින් අද අපි කතා කරන්න යන මාතෘකාව මේ දවස්වල කාගෙත් කතාබහට ලක් වෙලා අර පදක්කම් ලයිස්තුවේ දෙවන ස්ථානයට අපව කැඳවාගෙන යන මේ උළෙල පිළිබඳවත් අපි මේකෙදි කතා කරන්න හිතුවේ. කියන්නේ මේ ඇත්තම මේ උළෙලේ කෙරෙන්නේ මොනවද කොහොමද කෙරෙන්නේ කියන කටයුත්ත නෙමෙයි. නමුත් මේකට සහ සම්බන්ධන අපේ තරුණ පරම්පරාව දකුණු ආසියාතික ක්‍රීඩා උළෙල ඔබ දන්නවා. ඉතින් මේ තරුණ තරුණියන් විශේෂයෙන්ම පාසල් අධ්‍යාපනයේ නිමා කරපු සැනින් ඉන්න තරුණ තරුණියන් අපි දැකලා තියෙනවා හුඟක් අය ජාති ආගම් කුල කිසි ભેදයකින් තොරව මේ ජයග්‍රහණය උදෙසා දිරි දුන්නා උර දුන්නා. ඉතින් හැබැයි මේ විදිහට මේ කිසිඳු ભેදයක් නැති වුණාට හැමෝතුළුම තියෙන එක දෙයක් අපි දකිනවා. ඒ තමයි හොඳ ශාරීරික මානසික නිරෝගී සුවය. අන්න එහෙම එක් ගමනක් යන්න අපිට දිරි දෙන්න අද දවසේ අපි මේ පැත්තෙන් මේ කතා බහ ආරම්භන්න හිතුවා. ක්‍රීඩාවත් එක්ක ඔබේ ශරීර සෞඛ්‍ය බොහොම වැදගත් වෙන නිසා අපි බෞද්ධ චිකිත්සක ක්‍රම ඔස්සේ මේ ක්‍රීඩාවට මේකේ තියෙන සම්බන්ධය මොකක්ද කියලා කතා කරන්න සූදානම් වෙන්නේ. ඉතින් සුපුරුදු විදිහට අපිත් එක්ක එකතු වෙනවා කොළඹ රිජ් විහාරයල අමාරුහලේ ප්‍රධාන බෞද්ධ චිකිත්සක ආචාර්ය ජාලිය උඩුවෙල් මහත්මයා. අයිබෝන ඔබතුමා අයිබෝන. දැන් අපි මේ දවස්වල ක්‍රීඩාව පිළිබඳ දකුණු ආසියානු ක්‍රීඩාවල පැවැත්වෙනවා වගේම මේ ක්‍රිකට් ක්‍රීඩාවන් තියෙනවා. ඒ වගේම ක්‍රිකට් ක්‍රීඩාවෙත් අපි දකිනවා දැන් ක්‍රීඩකයන් කීප දෙනෙක් ආබාධයට ලක් කළා. මේ ගැන කතා වෙනවානේ. ඉතින් ජාලි මහත්මයා මේ බෞද්ධ චිකිත්සක ක්‍රම කොහොමද මේ ක්‍රීඩාව හා සම්බන්ධ කරන්න පුළුවන්? ඔව් ඩිලන් මේ දවස්වල ඇතර මේ පාරමිත් කිව්වා වගේ මේ හැමෝම කතාබහ වෙන්නේ අපි මේ ක්‍රීඩාවේ තියෙන ජයග්‍රහණ දකුණු ආසියාවේ අපි දෙවෙනි ස්ථානට ආව රන් පදක්කම් වලින්. එතකොට අපේ ජාතික කණ්ඩායම ගිහින් ඉන්නවා ඉන්දියාවේ. එතකොටදී තරුණ කණ්ඩායම ඒගොල්ලෝ ජයග්‍රහණ කරනවා. ඉතින් අපි දැක්ක මේ ක්‍රීඩාවේදී මේ ඒගොල්ලන්ගේ තියෙන දක්ෂකම් අපි මේදී මතු කරන්න ඕන තව එක කාරණයක් තමයි අපි හිතුව මේ දවස්වල කාලීන මාතෘකාවක් වෙන නිසා මේක කතා කර යුතුයි කියලා. දැන් අපි උදාහරණ විදිහට ගත්තොත් මේ දකුණු ආසියාතික ක්‍රීඩා උළෙලෙදිම අපි දැක්කිනවා මේ ගෙටි දාවන ශූරයෝ දෙන්නම ගාන්තා පිරිමි අපේ ලංකාවේ අපිට ලොකු ආඩම්බරය. දැන් ඒ මම දන්නවා විශේෂයෙන් අර මේ රුමේෂක රත්නායක කියන දියණිය ඒ මීටර් 100 දියවනේ. දැන් ඒ මම හොඳටම දන්නවා මේ ඒ දුව ඔయిత වඩා තවත් සත්තර ගානක් අඩුවෙන් දුවන්නත් තිබුණා. ඒ රන් පදකම තව කාලේ තව අඩුවම දුවන්නත් තිබුණා. පොදේ අපි බැලුවොත් දැක්කිනවා මේ එයාගේ ස්ටාර්ට් එකේ පොඩි චූටක් ප්‍රමාදයක් තිබුණා. ඒකත් අපි ඒ විදිහට මේ බෞද්ධික ස්වරූප විදියට දකින දේ තමයි මේ අර අපි එක දවසකත් වැඩසටහනකදී කතා කරා අර මනස දැන් මේ ක්‍රීඩාවේදී මෙතන පීඩනයක් ඇතුවනේ. අපි ක්‍රීඩාවේදී යන්නේ ලොකු පීඩනයක් තියෙනවා ක්‍රිකට් ක්‍රීඩාවේදී. ඒ පීඩනය තුළ තමයි මේ ජයග්‍රහණය අත් කරගන්න අපි පුරුදු වෙන්න ඕන. ඒ මනස සංයමයට තියාගෙන ඒ රිලැක්සේෂන් හොඳට තියෙන්න ඕන. අර දැන් ස්ටාර්ට් එකේදී ඒක අවම කාලෙකදී අට තවත් ලොකු වார்த்தාවක් තවත් තියලා යන්න තිබුණා. ඒ වුණාට අපි සුභපත් වුණා. එයා ගොඩක් දක්ෂයි. මට හිතෙන්නේ අපි ඔලිම්පික් සරගාවලියකට යාර බොහොම මේ ලෑස්ති කරන්න ලේසි. දැන් ඔය ක්‍රිකට් කණ්ඩායමෙත් අපි දැක්කා ආරම්භක පන්දු යන කසුන් රජිත හොඳ රිද්මයක් තියෙනවා. අපි දැන් දැකලා ඇති ගොඩක් වෙලාවට ඔය වේග පන්දු යවන්නෙක් ගත්තොත් ඒ දුව දැන් ඒ අපි මේ රිද්මය කියන්නේ අපි කතා කරපු නැති මාත්‍රාව ක්‍රීඩාවදී අපි වෙනදාර පේශි වල දුර්වල පේශි ඉන්ජර් වෙලා ශක්තිමත් කරන්න ඕනේවා අපි කතා කරාට මේ රිද්ම් එක කියන එක හරි වැදගත් දිලන් මේ ක්‍රීඩාවේදී. මොකද මේ දැන් වේග පන්දුවක් ගත්තොත් අපි දන්නවා අර දුවගෙන එනකොට අර පියවර තියාගෙන පියවර අපි 10කින් අර ක්‍රීස් එක ළඟට එනවා කියන්නේ ඒ රිද්ම් එක කියන්නේ පියවර 10ට තියන්න ඕන ස්ටෙප් එකකට තියෙන දුර සමාන වෙනවා. එතකොට ඒක පීවරකට යන කාලේ හැම පීවරකදීම ටිකක් සමානයි. ඒ රිද්ම් එක ගිලිහුනොත් ඉන්ජ වෙන්න පුළුවන් මේ බෞද්ධ චිකිත්සාවේදී. අපිට මේ බෞද්ධ චිකිත්සාවේදී අපි මේ ක්‍රීඩකෙක්ගේ ඒ කියන්නේ පේශි වල බලය, එතකොට බැලන්ස් ඇන්ඩ් කෝඩිනේෂන් ඒ කියන්නේ සමායෝජනය, ඒ කියන්නේ සමබරතාවය, එතකොට ඒ බර වැටෙන රේඛාවල් ඒ ඔක්කොම මේ ඇගීමකට ලක් කරලා ඒ ක්‍රීඩකෙක් විද්‍යානුකූලව ක්‍රීඩාවට පොළඹන එක තමයි බෞද්ධ ශික්ෂාවෙදි කරන්නේ.
ඇත්තටම මේ රිද්මය ගැන කතා කරාම ලෝකේ ජීවත් වෙන මිනිස්සු වෙන අපිට මේ මේ රිද්මය සහ අපේ ජීවිත අතර තියෙන බලපෑම. දැන් බලන්නකො හાર્ට් බීට් එක ගත්තාම ඒකේ තියෙන රිද්මය. එතනින් හරි ගියාම ශරීරයේ මේ තුලනය කරන සියලු කරුණුත් එක්ක ගත්තාම තියෙන බැඳීම හරි රිද්මය අනුකූලයි. ඒ නිසා වෙන්න ඇති අපි සංගීතයට එහෙමත් හරි ආසක්ත වෙන්නේ, හරි ආස වෙන්නේ බැඳෙන්නේ. ඔව්. ඒ නිසාම මේ රිද්මෙන් තොරව අපිට යමක් කතා කරන්න බෑ. අපේ ජීවිත තුළම මේ රිද්මය තියෙනවා. එතකොට කෙනෙක් හිතන්න පුළුවන් කොහොමද මේ ජීවිතය තුළම තියෙන රිද්මය බෞද්ධ චිකිත්සක ක්‍රම ඔස්සේ මේ රිද්මය කියන කාරණේ කොහොමද අපි සම්බන්ධ කරන්නේ කියලා. ඔව්, හරිම ලොකු පරාසයක විහිදලා යන මාතෘකාවක් මේක. ඒ කියන්නේ දැන් අපි ගත්තොත් මේ මේ රිද්ම් එක තමයි හැමදේම. දැන් අපි කියමු ක්‍රීඩාවදී තව උදාහරණයක් ගත්තොත් අපි මේ උඩපන්දුවක් රැක් ගන්න යනවා කියමු. එතකොට ඒ ඒකදී තියනවා දැන් ඒ එයාගේ මේ දැන් වෙන ඒ බෝලය දේශයට අයි කන්ටැක්ට් තියාගන්න ඕන. එයා දුවනකොට ගන්න ඕන. සමහරට ඒ පාවිලා ගිහලා අවකාශේ පාවිලා ගිහලා එයා ඒක ගන්න. ඊට පස්සේ ආයි උඩපන්දුව අතහැරෙන්නේ නැති වෙන එයා සම්බර්තාවෙත් සමායෝජනේ තියාගන්න ඕන. මේක මොලයත් සමග යන්නේ. අපි දැන් ඔය අපි ආබාධිත දරුවෝ ගැන කතා කරනකොට අපි කියනවා අර සමබරතාව සමායෝජන. ඒ වගේම ක්‍රීඩාවේදී අපි අර මේ මොළයත් එක්ක සමයි අපි මේ උපාය මාර්ග තියෙන්න ඕන. සමායෝජනයේ සමබරතාවය ඒවා ඔක්කොම මේ ඇතුව තමයි අපි මේ පුහුණුව කරන්නේ. මේ රිදම් එක තමයි ගෙලිහෙන්න ඕන. දැන් හොඳට තවත් ක්‍රිකට් ක්‍රීඩාවේදී උදාහරණයක් දෙන්න පුළුවන්. ඔය දැකලා ඇති දැන් අපි ප්‍රතිකරණයේ දෙන දක්ෂ ප්‍රතිකරුවෝ ගත්තොත් උදාහරණ විදිහට මහේලජා වදන කුමාර සංගක්කාර ගත්තොත් බලන්න ඒගොල්ලෝ ඇඟ ශරීරයේ තියාගෙන ඉන්න විදිය ප්‍රතිකරණයේදී හරිම සැහැල්ලුයි. ඒගොල්ලෝ දැන් මේ කාර්යක්ෂමතාව ගොඩක් හොඳයි. ඒ කියන්නේ දිගු ඉනිංස් වලට ඒ කියන්නේ 300 ගහපු වෙලාවල් තියෙනවා. ඉතින් අර ඒගොල්ලෝ අර ශක්තිය වැය නොවෙන්නේ ඉන්නේ. දැන් බලන්න පසු පෙළෙන ප්‍රතිකරුවෝ ඇඟ තද්ද කරගෙන ලොකු බිග් හිට්ස් වලට යනවා. ඒනට ඉක්මනට වැඩි ලොකු දිග ඉනුම් වලට යන්න බෑ. දැන් මම දකින හොඳම ක්‍රීඩකයෙක් තමයි මහේල ජයවර්ධන. මම දැකපු ක්‍රීඩා තරඟ ගණනාවක මේ මනස දැඩි පීඩනයකදී අපේ ජාතික කණ්ඩායම ගොඩ දාපු අවස්ථා ගොඩක් තිබුණා. එකපාරක් මේ ඉන්දියාවේදී කඩුලු 8ක් දැවි ගිහිල්ලා එක තව ගොමර 170 ගණනක් විතර ගහන්න තිබුණ තරඟයකදී ලොකු පීඩනයක් ක්‍රවුඩ් එක ඔක්කොම ඉන්දියාවට ෂෙයා කරා. ඒ දැඩි පීඩනය තරඟ ජයග්‍රහණය කරා. අපි එදා දැක්කා හරිම පරිණත විදිහට අර මනස සංයමයට තියාගෙන පීඩණයෙන් උපරම යන විදිහ ක්‍රීඩක වුණාම දැන් ජාතික තලයේදී මේ පුරුදු වෙන්න මොන පීඩනයක් ඇතුව ඒ ජයග්‍රහණයට යන්න. එතකොට එයා දැන් අපි මේකදී අපි නිවැරදි ඉරියව් ගැන කතා කරනවා. දැන් මේ අපි කියමු ෆේෂියක් අනතුරටපත් වෙන්න පුළුවන් අර වැරදි ඉරියව්වකදී පහරකට ගියොත්. ඒ දැන් ওই තාක්ෂණයෙන් පිරිපුන් ක්‍රීඩකයෝ දීර්ඝ කාලයක් ක්‍රීඩා රැඳෙන්නෙත් ඒකයි. ඒගොල්ල අර දැන් ඒ කියන්නේ ඒ ගාන ක්‍රීඩා කරන්න පුළුවන් ශක්තිය වැය නොවී අර ඒ ටෙක්නික්ස් වලට සෙල්ලම් කරනකොට දැන් මහේල ජයවර්ධන ගත්තොත් ඉතක් උඩා මේ දැන් ලේට් කට් පහර කියලා එකක් දානවා යාර පන්දු යවන්නගේම ශක්තිය තමයි යොදාගෙන අර පොඩි තල්ලුවක් දාලා යවන්නේ. දැන් ඒ පහරෙන් යා කොච්චර ලකුණු රෙස් කරනවද. එතකොට අර ශක්තිය වැය නොවී දිගු ඉනිංස් වලට යනවා. ඉතින් මේ බෞද්ධ චිකිත්සාවේදී තියෙනවා ගොඩක් දේවල් මේ ක්‍රීඩකයට පුහුණු කරන්න. විනාඩියක් දෙන්න මට මට කියන්නම දෙයක් හිතුණා. දැන් අපි නිතරම ඔය ක්‍රිකට් ක්‍රීඩාව ගැන කතා කරත් අපි විස්තර විචාරකයන්ගේ පැත්තෙන් කතා කරනවා. විචාරය කරන්න විවිධ අයගේ පැත්තෙන්. දැන් ඔබ වගේ ක්‍රීඩාවර සම්බන්ධ නිවේදකයෝ කතා කරනවා. හැබැයි බෞද්ධ චිකිත්සකවරයෙක් කතා කරනවා කියන්නේ වෙනම මානයකින් බලනවා. බලන්නකෝ ඒ සහසම්බන්ධයේ මානසික ශාරීරික සහසම්බන්ධය කියලා බලන්නකෝනේ. එහෙම මොන මොන වෘත්තිකයන් අපි ගැනත් මොනවා හිතවද? හරිද? දැන් මේ ජාලි මාත්මේ කතා කරද්දි මේ ක්‍රීඩාව විතරක් නෙමෙයි දැන් මේ ක්‍රීඩකයන් පිළිබඳව මේ සම්පූර්ණයෙන්ම තොරතුරු දැනගෙන මේ සියලු දේවල් එක තමයි කතා කරන්නේ. දැන් ජාලිමත්ම ඔය කියපු කාරණාව තුළ මේ අපි කතා කරේ ජාතික තලයේ ක්‍රීඩකයන් ගැනනේ. එතකොට දැන් මේ මට්ටමට එන්න ඉන්න ලාබාල ක්‍රීඩකයන්ට කොහොමද මේ බෞද්ධ චිකිත්සක ක්‍රම එහෙම නැත්නම් බෞද්ධ චිකිත්සාව ඔවුන්ගේ ක්‍රීඩා දිවියට සම්බන්ධ කරගන්නේ? මොන වගේ ක්‍රමවේදයන්ද තියෙන්නේ? ඔය මේ ක්‍රීඩාවට යන්න කලින් ඔවුන් මේ සඳහා පුහුණු කරනවද? බෞද්ධ චිකිත්සකවරුන් මේ සඳහා සම්බන්ධ වෙනවද? ඔව්, අපි ඇත්තටම වැදගත් දෙයක් අපි මේ පෞගිය සතියේත් කරා. අපේ වරලත් බෞද්ධ චිකිත්සක සංගමය මගින් ක්‍රීඩා වැඩමුළුවක් නැවතුවා ගාල්ල මහින්ද විද්‍යාලය ආදිශිෂ්‍ය සංගමයත් එකතු වෙලා. අපි කුඩා දරුවන්ගේ ඉඳලම ඒ කියන්නේ 13න් 15 කණ්ඩායමේ ඉඳලම 19න් 15 දක්වා ක්‍රීඩා කරන සියලුම මේක සංවිධානය කරේ අපේ ගාල්ල කරාපිටියේ මේ අස්සංක මධ්‍යම ආරච්චි භෞතික චිකිත්සක
නිලධාරියා වරලත් බෞචික සහිතවම මහින්දාදී ශිෂ්‍ය සංගමත් එකතු වෙලා අපි කොළඹින් ප්‍රවීණ බෞචික සුර රැසක් ගියා බානුක ෆර්නැන්ඩෝ ආචාර්ය සුජීව වීරසිංහ ආචාර්ය කුමාරපතිනට ජ්‍යෙෂ්ඨ ගතික ආචාර්ය ඉරංගලුද්ගේ නිහල් කොතලාවල එතකොට දිනිති පෙරේරා ලොකු බෞද්ධික සම්ප්‍රදායක් ගියා මේ පොඩි දරුවන්ගේ ඉඳලම ක්‍රීඩා කරන ඒ ක්‍රිකට් හොකී රග බැඩ්මින්ටන් ගෝල්ෆ් ඇත්ලටික් ඔක්කොම ක්‍රීඩකව එතනට ගෙන්න ගත්තා ක්‍රීඩකව 400ක් පමණ එදා ඒකට සහභාගී වුණා අපි මේ කුඩා කාලේ ඉඳලම මේ අපි දැක්කා මේ වැනි වැඩමුළු මින් කලින් කරපු ඒවාදී අපි දැක්කා අදට ජාතික තලයේ නියෝජනය කරන අය ඉන්නවා පරණ අපි කරපු වැඩසටහන්වලදී දැන් අපි අපිට හොඳ නිසැකවම කියන්න පුළුවන් මෙදා මේ වැඩමුළු හිටපය තව නොබෝ කාලෙකින් ලංකා කණ්ඩායමකට නියෝජනය කරන එක සැකයක් නැහැ ඉතින් අපි මෙතනදී ගොඩක් ක්‍රීඩකයෝ ඇගීමට ලක් කරා දැන් මේව ඇත්තටම මේ අපි අභ්‍යාස මේ කරන්නේ දැන් අපි ගණිත යද බැරි කෙනාට අභ්‍යාසයක් නේ දෙන්නේ ඒ වගේ මේ ක්‍රීඩාවදී තියෙනවා ඉන්ඩිවිජුවල් එක එක්කෙනාට ආවෙන එක වෙච්ච දුර්වලතාවය මේ කරන්න ඕන අභ්‍යාස තියෙනවා අපි දැන් අපි මේක මේ විද්‍යානුකූලයි දැන් හුඟක් වෙලාවට අපේ රටේ තියෙන ප්‍රශ්නයක් තමයි අර දැන් මම මේක පහර ගන්න ඕනේ කාටවත් ඒක දැන් පුහුණු කරුවන්ට සමහරවිට ඇනටොමි ෆිසියොලොජි ඒගොල්ලන්ට ඒ ගැන ශරීර විහුව ගැන අවබෝධයක් අඩුයි වෛද්‍ය විද්‍යාව පැත්තෙන් ඉතින් අර මේක ඇතර ක්‍රීඩකෙක් බිහි වෙන්න හොඳම විදිය තමයි පුහුණු කරුයි බෞ චිකිත්සකවරයා දෙන්නගෙම එක මුතුයෙන් මේක ලොකු ටීම් වර්ක් එකක් අපිට පුළුවන් අර ක්‍රීඩාවේ ක්‍රීඩා ශෛලියට බෞ චිකිත්සාවෙන් දෙන්න ඕන උපදෙස් දීලා දැන් හුඟක් අර බෞ චිකිත්සවල පන්දු යවන්නෙක් ගත්තොත් ඒගොල්ලන්ගේ වීඩියෝ එකක් කරගලා අපේ තියෙන විශේෂ තාක්ෂණ ක්‍රම පොඩි එක පියවරෙන් පියවර යගේ ඇක්ෂන් එක ඇනලයිස් කරනවා එතකොට ඒ අපිට පෙන්වලා දෙන්න පුළුවන් මෙන්න මෙතනදි මෙයාගේ මේ මාසල් එක ඇද්ද වෙනවා මේ ඉංජ වෙනවා පොළොවට දැන් යන මේවා තියෙනවා ක්‍රම දුවගෙන එන විදිහට ඒ අනතුරට පත් නොවි හොඳ කාර්යක්ෂමතාවයෙන් පන්දු යවන්න පිටිකරුනේ දෙන්න දැන් ෆීල්ඩ් කෙනෙක් ගත්තොත් වැටෙන්න ඕන විදිය පවා බැලන්ස් එක තියාගන්න දැන් දැකලා ඇති අර පන්දුවකට උඩ පන්දුවක් ගන්න ගියලා වැටිලා රෝල් වෙලා යා නැගිටින විදිය ඒවා මේ මාංශ පේශි අනතුරට පත් නොවි කරන ටෙක්නික් ගොඩක් තියෙනවා හුඟක් වෙලාට මේ අපි එහෙම වැටුනොත් එහෙම ස්පිටාලවත් යන්නත් වෙනව නේද ඇත්තටම මැච්වලදී මේ 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 වැටෙන විදිය දැක්කහම ඔව් අපේ බෞද්ධ චිකිත්සකවරු මේ පාරමේ මේ පීනුම් තටාකයට අරන් යනවා මේ උඩ පන්දු පුහුණු කරන්න ඒ කියන්නේ උඩ පන්දු මේ පීනුම් තටාකේ ළඟ එජ් එකේ ක්‍රීඩකයව තියලා එතකොට යාට අර පන්දුවට රැකගන්න යා පියාඹල ගිහලා වැටින්නේ රූල් එකට ඉස්සෙල්ලා පටන් ගන්න එකකින් එතකොට එයා ගොඩ එනවා එයා ඊට පස්සේ ග්‍රවුන්ඩ් එකේ වැටෙන්න බයක් නැහැ එතකොට එයා ගොඩ එනවා ඇත්තට ගොඩ එනවා ඒ වගේ විශේෂ ක්‍රම තියෙනවා මේ සරල උදාහරණ කිව්වේ දැන් ඔය හුඟක් වෙලාට මේ දැන්ටත් ජාතික කණ්ඩායමේ ඉන්න හොඳ දඟ පන්දු යවන්නෙක් ඉන්නවා එයාට එයාම කිව්වා එයාට මේ පන්දු කරකවන්නකොට ඒක ගන්න අමාරුයි කියලා දඟ කවන එක එතකොට අපි කරන්නේ මම මේ සරල උදාහරණයක් කිව්වා දැන් අපි කියමු පිට දඟ පන්දු යවන්නෙක් අත කරකවන ක්‍රමයක් තියෙනවනේ ඒකට අපි දැන් බෝලේ අල්ලගෙන අපි විරුද්ධව කරකවන එයා අනිත් පැත්තට කරකවනවත් එයාගේ අපි දැක්ක යගේ මේ පේශිවල අර අත කරකවන්න ගන්න ඇඟිලිවල තියෙන පේශි දුර්වලකමක් තියෙනවා එයාට ලොකු ශක්තියකින් ඒක කරකව ගන්න බෑ ඊට පස්සේ අපි එයාට දුන්න ට්‍රේනින් එක තමයි එයා බෝලේ මේ පැත්තට කරකවනවා අපි මේ පැත්තට කරකවනවා ඒත් දෙන්න දෙපැත්තට අදිනකොට එයා ශක්තිමත් වෙනවා මේ පේශි ඒ වගේ සරලද එතකොට අර ඊට පස්සේ එයා ග්‍රවුන්ඩ් එකේදී දැන් හොඳ පන්දු යවන්නේ එයා ප්‍රසිද්ධ අපේ ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ඉන්න දඟ පන්දු යවන්නේ මුලදී යාට ඒච්චර දඟ කවන්න බැරි වුණා මේ බෞද්ධ චිකිත්සාවේදී ඉතාමත් මේ වැදගත් මේ මාංශ පේශි ශක්තිමත් කරන්න ඕන එක එක්කෙනාට දුර්වල පේශි තියෙනවා ඒ සමහර කරාට මේ ගෘහණියෙක්ගේ තරම්වත් ශක්තිමත් නැති පේශි තියෙනවා මේ ජාතික තලයේ කණ්ඩායම් නියෝජනය කරන අය සමහර පේශි. ඉතින් ඒක නිසා මේ අපි දැකලා තියෙනවා ඒවා ශක්තිමත් කරන්න ඕන පේශි වල වර්ගීකරණ තියෙනවා. ඒ වර්ගීකරණය අනුව ඒ අදාළ ශ්‍රේණියට ගන්න එක එක ක්‍රම තියෙනවා. විවිධ මේ ජාලිමත් අපි වෙලාව පොඩ්ඩක් බලමු. ජීවිත රක්ෂණය ඔබ වෙනුවෙන් නොවේ ඔබ ආදරය කරන අය වෙනුවෙන් සිලින්කෝ ලයිෆ් හොඳයි නැවතත් කතා බහ කරමු අපි අතන මේ ක්‍රීඩා අනතුරු ගැන කිව්වත් දිලහන් මේ අපි ක්‍රීඩාව ලෝකේ ක්‍රීඩා කරන්න පටන් ගත්ත දවසේ ඉඳන්ම තමයි ක්‍රීඩා අනතුරු වලට ලක් වෙලා තියෙන්නේ එතකොට දැන් ක්‍රීඩා අනතුරු අපිට පෙන්වලා දෙන්න පුළුවන් එකක් දැන් බාහිර සාධක තියෙනවා අභ්‍යන්තර සාධක තියෙනවා බාහිර සාධක තමයි දැන් ඔය ග්‍රවුන්ඩ් එකත් වැදගත් මේ ක්‍රීඩා පිටිය දැන් විශේෂයෙන් අපි කියමු මේ
දැන් අපි වොලිබෝල් ගහනවා කියු මේ සමහරක් වෙලාට අර තාරදා වල වගේ තියෙන මේවා ඒවා ඉච්චර හොඳ නැහැ. දැන් වහයි ඒ සාමාන්‍යයෙන් ඒවට තියෙන ප්‍රමිතියක් ඒ ක්‍රීඩා පිටියක ඒ දැන් ලෑලි වගේ අතුරුප එකක ඒ පොළොවයි ලෑලි අතර පොඩි හිදසක් තියෙන. ඒක දැන් විශේෂයෙන් ඩෑෂ් එකකට ගහලා පොළොවට ලෑන්ඩ් වෙද්දී ඒ එන කම්ප්‍රෙෂන් එක මේ තීඩනය උරා ගන්න විදියට ඒ වගේ බාස්කට් බෝල් ඒ වගේට ඒවට ප්‍රමිති තියෙනවා. නිකන් චලනයක්. ඕ දැන් දුවනකොට තාර පාරේ දුවනකොට අමාරුයි. ඒකට ග්‍රවුන්ඩ් එකට යනවා. ඉතින් විශේෂයෙන් ක්‍රීඩා පිටියත් හරි වැදගත් මේ අනතුරට ලක් නොවීන උෂ්ණත්වය. එතකොට අපි පළඳින උපකරණ අන්න හරි. අපි එන්නේ ඒ කතා බහට එමු. මොකද මේ අපි දන්නවා ක්‍රීඩා කරන බොහෝ දෙනෙක් ඉන්නවා පස්සේ කාලෙක මේ ක්‍රීඩාව නිසාම යම් යම් ආබාධ වලට ලක් වෙලා. හැබැයි බලනකොට මේ ආබාධ වලට ලක්වීමේ මූලික හේතුව තියෙන්නේ එක්ක ඔවුන්ගේ සපත්තු. ඔවුන් පළඳි සපත්තු. එහෙම නැත්නම් සමහරවිට ඇඳුම් පළඳුම් වෙන්න වුණත් පුළුවන්. දැන් අපි ජාතික මට්ටමේ කරන ක්‍රීඩා කටයුතු අමතක කරොත් අපි දැන් ජොගින් කරනවානේ ගොඩක් අය ව්‍යායාම කරනවා. එතකොට ඒ වලට පළඳින සපත්තු හරිද මේ ඇඳුම් හරිද දාඩිය උරා ගන්න ඇඳුම්ද ඕනේ නැත්නම් දාඩිය පිට කරන විදිහ ඇඳුම්ද ඒකත් වගකීමක් නෙමෙයිද? හරිම වැදගත් පාරමී. මොකද මේ අපි එක සාධකයක් තමයි මේ බාහිර සාධක වලට මේ උපකරණ ක්‍රීඩාවදී යොදාගන්නේ. දැන් පාරමී හුව සපත්තු ගැන සපත්තු හරි වැදගත් විශේෂයෙන්. දැන් අපි මේ සපත්තුව තෝරගනේදී අපි බලන්න ඕන අපිට තියෙනවා ආච් තුනක්. ඒ කියන්නේ වර්ග තුනක්. එකක් තමයි වැඩිපුර හයි ආච්, එකක් ෆ්ලැට් පැතලි පතුල, එකක් සාමාන්‍ය ආච්චය. දැන් මේ ආච් එක අනුව අපි තෝරගන්න තියෙනවා. ඒක ඇත්තටම ක්‍රීඩකයෙක්ගේ ක්‍රීඩකයකට පහවන් වෙනස්. දැන් ඔය ෂෙයා කරගන්න එක හරි වැරදි සපත්තු. අපි දැකලා තියෙන එක ගොඩක් ක්‍රීඩාන තුළට එක හේතුවක්. විශේෂයෙන් ඉන්ෆෙක්ෂන් පවා ෆංගල් ඉන්ෆෙක්ෂන් යන පුළුවන්. මොකද එක්කෙනෙක් යූස් කරන් පස්සේ යාගේ ආච් එක හැටියට අරක හැබිලා හරි යනවා. එතකොට වෙන එක්කෙනෙක් දානකොට ඒක යාට අමාරුයි. එතකොට දැන් මම පොඩ්ඩක් කෙටියෙන් කිව්වොත් අර සපත්තුව තෝරගැනෙද්දී ඒ ආච් එකට අනුව මොකද දැන් අපි අඩිය තියලා අපි ආයි නිදහස් කරද්දි බර ආච් එක දිග හැරෙනවා. අපි තීනට වඩා කකුලේ පොඩ්ඩක් දිග හැදිලා කරනවා. අපි තීන මෙෂර්මෙන්ට්යට වඩා සාමාන්‍යයෙන් ඉස්සරහා සපත්තුවේ එජ් එක ඉස්සරහා එජ් එක අතර අඟල් තුන් කාලක් පරතරයක් තියෙන්න ඕනේ. මාපට ඇඟිල්ලයි අර සපත්තුවේ ඉදිරි කෙළවර අතර. ඔය අඟල් තුන් කාල නොතිබුණොත් අර අපි ආච් එක දිග හැරෙනවනේ අපි කකුල දුවලා යනකොට. එතකොට අරක උඩට තල් වෙනවා, ඇඟිල්ල අරක තෙරපෙනවා. අර අපි එක දවසක් වැඩසටහනකදී කිව්වා හැලක්ස් වැල්ගස් කියලා අර ඇඟිල්ල එන විකෘතියක් ඒක එන්න පුළුවන්. අනික ලොකු මෙටාටාසල් බෝන් ෆ්‍රැක්චර් පවා වෙන්න පුළුවන්. ඒ වගේ නැති වුණොත් එතකොට ඇඟි පතුල හැඩේ තියෙනවනේ, හැඩේ අනුවත් සපත්තුව තෝරගන්න ඕනේ. එතකොට ඒ කරන ක්‍රීඩාව වෙනුවත් සපත්තු ජාති තියෙනවා. එතකොට අනිත් ක්‍රීඩා උපකරණ විශේෂයෙන් ඔය රග ගහනකට අදානවා අර මවුත් ගාඩ් වගේ ඒවා හරියට මෙෂර්මන්ට් වලට ඒවා තියෙනවා. නැත්නම් දත් කඩලා යන්න පුළුවන්. ඒ වගේ ක්‍රීඩා උපකරණ ඇඳුම් ගත්තොත් කොටන් ඇඳුමක් තමයි අපේ රටේ කාලගුණ වලට හැටියට ගැලපෙන්නේ. සපත්තුවේදී මට කියන්න අමතකුණා අර මේ මේ හොඳට වායු එන විදියට ක්‍රීඩා සපත්තුවේදී තියෙන්න ඕන. ඒ කියන්නේ වාතනය වෙන විදියට ඒ හුඟක් වෙලාට ක්‍රීඩා සපත්තු වල තියෙනවා. අපි නිකන් ඔෆිස් වලට දානවා වගේ නෙමෙයි. ඒවා හරියට ඒ උපකරණ තියෙනවනේ. උපකරණ හින්දා ගොඩක් ක්‍රීඩානතුරු වෙනවා අපි දැකලා තියෙනවා. ඉතින් මේ ආකාරයෙන් බලද්දි දැන් ඔබ අර පාර්මිකය වගේ සාමාන්‍යයෙන් ක්‍රීඩකයන් විතරක් නෙමෙයි එදිනදා මේ ව්‍යායාම කරනකොටත් අපි ඒ ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. එහෙම නැති වුණොත් ගැටලු සහගත තත්ත්වයන් නැති වෙන නිසා දැන් මේ පාසල් දරුවන් ක්‍රීඩාවත් එක්ක යොමු වෙලා තිබෙනවා සමහර විට. දැන් අර ජාතික මට්ටමේ ක්‍රීඩකයන්ට බෞද්ධචිකිත්සක වේදින්ගෙන් උපදෙස් ලැබෙනවා. දැන් සමස්තයක් විදිහට අපේ රටේ දැන් නිවාසාන්තර දැන් මේ දවස්වල තියෙනවා ක්‍රීඩාවල මේ සාමාන්‍ය දරුවන්ට ක්‍රීඩා වේදින සමහර පාසල්වල ජාලි මහත්මයා ක්‍රීඩා ගුරුවරයෙක්වත් නැති වෙන්නට පුළුවන්. ඉතින් ඔවුන්ට අපිට යම් උපදෙසක් දෙන්නට පුළුවන්ද තමන්ට පුළුවන් විදිහට මේ සඳහා සැකසෙන්න? හරි වැදගත්. අපි මේක මේ අපේ වරලත් භෞතික සංගමයේ ළඟදී ඩිස්කෂන් එකේදී තීරණය කරා මේක ගැන අපි වගකීතු සංගමය විදිහට රටේ ජාති මේක බලන්න ඕන දෙයක් කියලා. මම කැමති විවෘත ආරාධනාවක් කරන්න එක්ක ක්‍රීඩා මන්ත්‍රංශයට අධ්‍යාපන මන්ත්‍රංශයට අපි නොමිලේ ඒ සේවය දෙන්නම් කිසිම මේකක් නැතුව අපිට පුළුවන් නම් ඒ අදාළ මොන හරි වැඩමුළු පවත්වන්න පුළුවන් මහින්ද විද්‍යාලය කරා වගේ. අපි ඇවිල්ලා මාස පුළුවන් විශේෂයෙන් ලොකු පාසල් වල ක්‍රීඩා කණ්ඩායම් ගොඩක් තියෙන ඒවට අපිට මම හිතන්නේ ෆෝකස් කරලා කරොත් වැඩ අපිට ලේසි වෙයි. තවත් එකක් ඉල්ලන්න පුළුවන් ඉන්ඩිවිජුවල් මට්ටමේ තමන්ට පුළුවන් නම් ඔය දැන් අපි කියනවා ක්‍රීඩකෙක් පන්දු යවන්නෙක් කියලා අපිට පුළුවන් පන්දු යවන ඉරියව්ව නම් වීඩියෝ කරලා අපේ සංගමේ ඊමේල් ඇඩ්‍රස් එකට එවුවොත් අපි ඒක ඇනලයිස් කරලා පෙන්නලා දෙන්න පුළුවන් ඕනනම් ඒ විදිහට. ඔය අපිට තියෙන මේ වගේ සම්බන්ධතා දැන් තියෙනවනේ තාක්ෂණික දේවල්.
ඒවාගේකුත් මන් හිතන්නේ අපිට ඕනම් කරන්න පුළුවන් ඒක ඇනලයිස් කරලා මෙයාගේ මේ විදියට ගියොත් හොඳයි මේ කියලා අපිට පෙන්වලා දෙන්න පුළුවන් හරි ඉරියව්ව අපිට මොනම් ඒ වගේ එකකට ඊමේල් ඇඩ්‍රස් එකකුත් ඕනම් දෙන්න පුළුවන් අපේ www.cspresident.chairman.csp@gmail.com ඒකට වීඩියෝ එක එව්වොත් අපි මේ බලා ගන්න බලලා ඒ වගේ එකකුත් අපිට කරන්න පුළුවන් දීලා. අපි නැවත මතක් කරමුද? ඔව් www.chairman.csp@gmail.com www.chairman@csp.gmail.com හරි. අපි පුළුවන් වුණොත් අපි පෙන්වන්න නේද? තිරේ අපිට දකින්න ඉඩ සලස්සන්න. මොකද ඒ තුලින් ඔබට පුළුවන් දැන් මේක ඇත්තටම මේ අපි කතා කරන දේ ලෝකෙට යන්න විශේෂයෙන්ම අපි මේ කතා කරන දේ මැදරෙන් එහාට ගිහිල්ලා මූලිකෝම් පවුල් කිහිපයකට ගිහිල්ලා එතනින් එහාට තව තවත් අයට මේක යෑමයි වටින්නේ මොකද මොවුන් සූදානම් මේ කාර්යයන් මේ කාර්යයන් නොමිලේම කරන්න. ඉතින් එහෙම වටපිටාවක හරි වටිනවා විශේෂයෙන්ම මේ පාසල් වලට සම්බන්ධ මේ කටයුතු. හරි අපි එහෙනම් අපි මේ විශේෂංගේ නිම කරන්න ලෑස්ති නේද? ඔව් නේද දැන් අපි අද දවසේ සෑහෙන දේවල් කතා කරා ක්‍රීඩාව හා සම්බන්ධ ක්‍රීඩාවට වැඩි ඉඩකඩක් එහෙමත් නැත්නම් දැන් මේ ලෝකේ ක්‍රීඩාව ගැන කතා කරනවා අපි කිව්වා වගේ දැන් මේ නිවාසාන්තර තරඟ ඊළඟට මේ ක්‍රිකට් මහා තරඟ මේ හැම දෙයක්මත් පැවැත්වෙන්නේ මේ කාලේ අවුරුද්ද මුල හරිය ක්‍රීඩාවට ලොකු සම්බන්ධයක් තියෙනවා නේද ලොකු සම්බන්ධයක් තියෙනවා ඉතින් අපි ක්‍රීඩාවේදීත් ක්‍රීඩාව ආරම්භ කරන්නට කලින් ක්‍රීඩාවක් අවසන් කරනකොට අපි හිතමු ඇවිදීමක් ආරම්භ කරනකොට අවසන් කරනකොට ව්‍යායාම ආරම්භ කරනකොට අවසන් කරනකොට මේ ඇඟ ලිහිල් කිරීමේ අවශ්‍යතාවය ගැනත් කතා කරමින් අපි මේ විශේෂංගය නිමා කරමු ඔව් අතරම පරිමේ අපි මේ ක්‍රීඩාව පටන් ගන්නකොටම අර පේශිවල තියෙන ඕන මේ උෂ්ණත්වයට ගේන්න ඕන අපි පෙරවදසනකොත් මේව කතා කරන නිසා මම මේ පැත්ත අද කතා කරුවේ නෑ වෝම් අප් එක්සර්සයිසස් මම හිතන්නේ ළමයි ඒක නම් ගොඩක් අය දැන් දැනුවත් ඒකම දැන් ඒ ක්‍රීඩාවෙන් පස්සේ එක්සරේ නිකන් එකපාරටම නවත්තන්න නැතුව අර විගරස් ඇක්ටිවිටීස් කරලා කූල් ඩවුන් ඒවා ඒ කියන්නේ ඇඟ සිසිල් කරලා හීල් කරලා ව්‍යායාම කරලා ඒක නවත්තන්න ඕන ග්‍රැජුවලි අර කරගෙන යන ඒවා රිද්මය ටිකක් අඩු කර කර වේ ස්ලෝ කර කර ඒ කරන එක්සර්සයිස් චුට්ට චුට්ට අඩු කර කර කරලා නවත්තන්න ඕන ඒක තමයි අපි මේ ඇඟ සිසිල් කරලා නැවතුත් අනතුරු අඩුයි ඔව් හොඳයි දැන් අපි අර මුලින් සඳහන් කර විදිහට ඔබට මේ කණ්ඩායම සමග සම්බන්ධ වෙන්න අවස්ථාවක් තියෙනවා මේ ඊමේල් ඔස්සේ ඒ ලිපිනේ තමයි මේ සඳහන් වෙන්නේ www.chairman.csp@gmail.com හරි නේද ජලිමා සමා වෙන්න මට පොඩ්ඩක් මේ www එක මට වෙබ් එක එකත් එක පැටලුණා සමා වෙන්න මගෙන් මේ www නැතුව දාන්න chairman.csp@gmail.com හොඳයි ඒක තමයි විද්‍යුත් ලිපිනේ ඔබට පුළුවන් කිව්වත් වගේ මේ ඔබේ පන්දු යවන්නෙක් නම් ඔබේ ඒරියාව රූපගත කරලා ඉදිරිපත් කරන්න. ඒ වගේම මේ ලිපිනයට ඔබට ලියන්නට පුළුවන් ඕනම ගැටලුවක් තිබෙනවා නම් ඒහා සම්බන්ධව ඔබට ඔබ ක්‍රිකට් ක්‍රීඩකයෙක් වුණත් මල්ල ක්‍රීඩකයෙක් වුණත් ඕනෑම ක්‍රීඩකයෙක් නම් ඔබට මේ ලිපිනයෙන් සම්බන්ධ වෙලා ඔබට පුළුවන් තොරතුරු දැනගන්න. ඉතින් තාක්ෂණයත් එක්ක එකතු වෙලා බොහොම ඉක්මනට මේ දේවල් කරන්න පුළුවන් දැන්. ඒක ඔබට බොහොම වටින අවස්ථාවක්. හොඳයි එසේනම් අපි දෙවෙනිම සූතිවන්ත වෙනවා අද දවසේ අපත් සමග මේ කතාබහට එකතු වුණු ජාලිය උඩුවැල්ල මහත්මයාට ප්‍රධාන බෞද්ධ චිකිත්සකවරයා විදිහට ඔහු කටයුතු කරන්නේ ඍජුවේ ආර්යා ළමාරෝහල් ඉතිං ආචාර්ය ජාලිය උඩුවැල්ල මහත්මයාට ස්තුතිවන්ත වෙමින් අද අපි මේ විශේෂාංගයේ මෙතකින් ඉවර කරනවා හැබැයි 11:30 වෙනකන් ඔබ රැඳී ඉන්න ඕනේ අපත් සමග ආයුබෝවන් ඔබට ආයුබෝවන්